ංච නි වාඩුකට පස්සේ ැනුරාදරද ංචි නිවාමාඩුවක පසේ ඔන්න එඩිය ඩ.ක්කම රපහන ස් රුම ොගකි දෙටම යි ඔන්න වෙල්ලඉන්නන්නේ. ඉතින් දත් ගුණේෙන් පෝෂනයන් පිරිිපු පරපොරක්ෂණ දායකන සීබල් සමපෝෂනු ක්‍රහයෙන් නැනමීහිර අපේශිෂත්ත පන්ති පටගන්න තමයි මේ සූදානම. ඔන්න දැන් අදත් අපේ මැදිය ඉන්නවා අමුත්තව කීප දෙෙනෙක් අමත් ෝ හතර දෙනෙක් ඉන්නවා. අප මුලින් ඉන්න දම්සරා දුව. අපි ඊළඟදුවගේ නමයි පාසලා යහමක ඉසල්ලාම හරි අප ඊළඟදුව ඔන්න අධිත්වරුත් ඉන්නවා සුපුරදු පරිදි. ස්සර පාඩ ගුල් ලාස් ලස්තරග ැවිල්ලා ඉන්නවා එ එක්ක මතක් කරන්න කැමතිය කවි එව අපි දලපුතාරට මව ගෙසතිය කිව්වා අපිට කවි වෙනුවට දිරිගන්න සුල ේවල් එ වන්න මොක දේවල්ද ඔගුල්න්ගේ කාල සටහ ඔගුල නෙටිනකි මේ මගේ දේවල්. එතකොට පාඩන් කරන්න හොයාගත්තු අලුත්ක්‍රම මොනවද. එතකට මං එදාකිව මගේ අත්දැකීමක් ඒක තමයි මං සාමානි පෙල විභාගේදී. හ තිබනේ පුචි කැට කැසටල් රකෝඩ් කරල ම නවත ඇහු මේ මතකතියා ගන්න ලේසි. ඒගේ ක්‍රමෝගොල්ල හොයා ගත්තද. අන්නඒ වගේ ක්‍රම සහ රැකීය වෙන කම් පාඩන් කරන අද පාදර කියටද නැකටන්නේ. සහ අලුත් අලුත් කවි මොනහරි දෙ පාඩන් කරගන්න පාවිච්චි කරගත්තු දේවල් අ ඒක දේවල් ඊමල් එක ේවන්න ටෙරන්සmail.ක ඉතින් අජිත් අද ප්‍රශ්න ලෑස් ේන . ති ස පක්ෂ න දර දවස පැනත් ස දානම් හැයි හොඳදවදාානයක් දෙන්න ිත්ස දැග ාග ලඟගයින හැයි ම මතකරනවා සෙන්සුරාදරිරදා කරන්න හිපුදේවලු කන්න ඇතින නේද හොඳයිේ එන අපි වැඩිටග රස්තරන්දපතේ ඔබට මතක ඇති පහුගේ දවස් කීපයක් මම සඳුද දවස්සල ඔබ මුණග හෙනකොට විෂය කොටස් කීපයක් අනුව බෙදාගෙන කතාර. ඔබට මතකඇති අපි ශික්්ෂති භාගෙෙන නිය මිට මව්බස කොටස කතා කරා. ඊළඟට විභාගෙන නියමිත ගනිත කොටස කතා කරා ඉතින් අද දවසමං වෙන්කර ගතය තවත් බොහොම සවිශේෂී කොටසක් ශිෂත විවාාගේ එක පත්්‍රය. එකපත්්‍රයට නියමිත ප්‍රශ්න කීපයක් ඔබට පැහැදිලි කල දෙන්නයි සූදන වෙන්නේ. දම මුලිය මහන්නම් ප්‍රශ්නයක් කොබෙන් එකපත්‍රය අපට ප්‍රශ්න කීයක් තියෙනවාද පලනි ප්‍රශ්නපත්‍රයේ ප්‍රශ්න කී ඇති නද පුතලට කියන පුළුවන්ද හත ලහත් තියවා. එඒ කළ පළවෙනි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයන්න ඔබට මේ වසරේ විශේෂයෙන් ලැබිල තියනවා වැඩිපුරමිනිිත්තු ප වැඩපුරමිනිත් පහලවක් නැබි තිීනවාේ කියැනෙ හෙනම් ඔන්න පෑක කාලයක් තියනවා. එති මේ පළවෙනි ප්‍රශ්නපත්‍රයේ ප්‍රශ්න හතලිිය ගත්තා හම මේ ප්‍රශ්න හතලි අපි වාර්ෂික දකිනාවෙන මෙහෙම දෙයක් ඒ ප්‍රශ්න හතලිෙන් සාමාන්‍යයෙන් ප්‍රශ්න තිහක් පිතරවාගේ. ඊට පෙරවි බාගොලට අපපු රටාවේම ප්‍රශ්න තමා තියෙන්නේ. හැබැයි හැම අවුරුද්ධකම එකතු කරනවා අලුතින් ප්‍රශ්න රටා කීපයක්. ඉති ඔන්නඔ අලුතින් එකතුවෙන්න ප්‍රශ්න රටාවලට ඔබ සපේන පිළිතුරු අනු ඔබ පිළිතුරු සපේන ආකාරයන්ුව තමයි ඔබේ ලකුණු ප්‍රමාණයර ඉහලට ෑම තීරණය වෙන්නේ. ඉතින් මං කල්පනා කර අද අපේ දලපුතාලට මේ අලුත් රටාවේ ප්‍රශ්න කීපෙකුත් හඳුනලා දෙන්න . එතින් එෙමනඟ පි පටන්ගම පලනිින් ප්‍රශ්නපත්ත්‍රයේ ප්‍රශ්න කීපකට යමු. මම ඔගලන්ට මුලීම දාලා තියෙන්නේ මේ සංඛ්‍යයාරට දැ දුලපුතල දන්නවා විවාාගදි අපිට පලින් ප්‍රශ්පත්ත්‍රයට සාමාන්‍ය සංඛ්‍යයාරටා දෙනවා දෙකක්කවිතරවාගේ. සංඛ්‍යයාරටාවකට කොහොමද අපි පිළිතුරු සපය යන්නේ. ගහන්නම් බලට අප දූලගෙන් සංක්‍යරටවත්දක් මමුග ොකද කරන්න කොම දුත්තරහොයන්න්න පටන්ගන්න නද බලන්න ගොලිම. ලහන බලන්න මොවා ඉඳවරන්නේ. ගනිත කර්මෝලික්. ගනිත කර්ම කියීඇති නො අපිගාව. හතරක් තිෙන මොනා ගැත කරම හර අඩුකි ගුණකිරීම බෙදදීම. ඔන්න අපිගාව තිනපතේ මේ ඔගලඟ යාලුව කියනවා ගනිිත කර්ම හතරක් තියෙනවාලු. මොනවා අද එකතු කිරීම අඩුීම ගුණකිරීම සහ බෙදීම. අපි ඔන්න ගනිුත්තකර්ම අර්ගෙන තමයි මෙතන මේ ගාන ලිහන්ඩ හදන්නේ. දෙම් බලන්නු අපේ දුලපුතාල මේකේ ඔබට දීලතියෙනවා රටාවක් මේ රටාවනු හිස්සැනට ආයුත්තු රූපය තෝරන්න තියෙන්නේ. බලනක මේ පලවෙනි සටහනදිහ. ඒක තියනවා හතර පහ හය කියලා මැද්ද තියෙනවා තිහ. ඉළඟ එකේ දීලතිීනවා තුන්න හත් අට මැද්්‍යතියනව තිස් හය. නවය හයහත මැද්ද කීත සංක්‍යාව කියයි ආන්නේ. ඉතින්ද අපි මොකද කරන්නේ අවසාන රූපය මැතකොටසන අපි දැම් පුරුවන්න ඕනේ අපි කල්පනා කරනවේ පලවෙනිියක තිහ එන්න ඇත්තේ. අර වටේ තින සංක්‍යයා මක් වුණහමද. එත්තකල තිස් හයෙන් ඇත දෙවනි රූපේ වටේ තියන සංකයාටික මක් වුණ හමද ොනවුණහම කිය කල්පනා කරන්නේ. එතු රොගලන පේනව ඇති මේ තිහ කියන්නේ, අතර පහ හය කියන සංක්‍යයා තුනට වඩා ටිකක් ලොකුගානක්. තිස් හය කියන්නේ තුන හත අටට වඩ ටිකක් ලොක ගානක් එන මේ ලොක ගානක් උත්තර ෙ පුතේ මට කියන ලන සාමාන මොවාගේ ගඳ ගන්නද වනම ඇත්ති එක කිරීම් ගුණ කිරින් වෙන්න ඕනේ. එකතු කිරම් ගුණ කිරීම වන මයිපතේ ටික් ලොකු ගානක් එන්න අපට. එනම් බල අපි බලමු මොකද වෙලා යෙන කිර රටාව. බලන්න්නර වටේ තියන සංකයාටික එකතු කලා බලමු. හයයි හතරයි දහයයි දහැයි පහයි පහළවයි. එතන මැද්ද තියන තිය වට එකතු එනවා පහළවයි කියලා. බලන්න දෙවැනි රූපදි හැ. අ්ටයි හතයි පහලවයි පහළොවයි තුනයි. දහටයි මද්දෙ තියෙන තිස් හය. මොකද මේ වෙලා තියෙන්නේ. ඒ මොක වෙලා තියෙන්නේ. දෙගුණ වෙලා තියනවා. ඔන්න බලන්න නම්ගතේ මේ හයයි හතරයි දහයයි, දහයි පහයි පහලවයි පහළවේ දෙගුණ තියයි. අටයි හතයි පහලවයි පහළවයිතුනයි දහටයි දහටේ දෙගුණේ තිස් හයයි එහනම් නවයයි හතයි දාසයි දාසය හැ විසි දෙකයි විසි දෙකේ දෙගුණ අපි තෝර ගන්නවා කියද හතලිස් හතරයි කියල. හොයි. ඊළඟට තවත් ප්‍රශ්නකට යමු අපි. බලමු කොදැන්ගොන්න මේක උත්තර නම් සටහන් වෙලා තියන අපි ද බල කොද උත්තරයි. ගන්නේ කියල උත්තරේ ගන්න විදිහපි කල්පනා කළ බලමු. මේක ඔගලන්ට පේෙනවා පුතේ මේ උරෘත්ත දීලා තියෙනවා හතරක්. සෑම රූප එකම තියෙනවා ෘත්ත හතර බැගින් තියෙනවා. දැන් අපි මෙවල සම්බන්ධයක් හොයාගන්න බලමුකෝ. මොකක්ද මෙතන කරන්නේ අපි. හොඳින් බලන්න මේ පලවෙනි සටහන දිහැ. පුතාලට පේෙනවා දෙවරක් හය දොළහයි. පහල තියෙන තුන්වරක් හතරත් දොළහයි. එ වෙලා තියෙන්නේෙ උඩ තියන දෙක ගුණ වඋුණහම දොළහයි පහලංඛ්‍ය දෙක ගුණඋනහම ඒත් දොළහ එන්නේ. ඊළඟට බලන්න පහගුණකිරීම හය කියද තිහායි. එන දහය ගුණ කිරීමතුන ඒත් තිහයි. එන ඉළඟෙක අටවරත් වන විසි අතරයි විසි අතර හැදෙන්නේ හතරවරක් කියද ය හතවරක් හය. පොඩි කවික් කියන්න තියන මට පුංචි වෙලාවත් දෙන්නස. මේකෙ වෙලතියන්නේ දිදුල නෙත්සරපුතා ධර්මාශෝක විද්‍යාලය අම්බලං ගොඩින් වෙලතියෙන්නේ අම්ම තාත්තා වගේ නිරතුරු ළඟ ඉඳගෙන කියාදුන් දේවල් මට මතකයි සැමදින. අනාගතයේ මම කොතැනක සිටියත් හෙටදින ගෞරොවයෙන් සිහිකරමි නැනමහිරේ සැමදෙන. ඔන්න ඔ විදිහට වෙලතියෙනවා ඒත් එක්කම කේ රන්දි කවිත්මා ගුණවර්ධන දුවත් ප්‍රශ්නයක් එකතු කරලා තියනවා නමුත් අදනම් මේ ප්‍රශ්නි ගැලපෙන්න්නේ නහැන මේ පාඩමට මංසයට එක ඉරිපත් කරන්න වෙන දවසක කියන්න කියලා උත්තරේ කියන්න කියලා ඒත් එක්කම තව එවල තියනවා JG Senහි Creේ 4ෝ Teleිජවිරෝල් Collegeොජ එකළ වැඩසටහන බලනවා සහස්තූති කරලා එවල තියනවා. ඒත් එක්කම Iවන් from මර්රිස් Teleෙලා කොජ් නිගmboෝ න් පෙන්ඩෙමික් ටයිම් ඉති පෙන්න්ඩමික් කාලේදී ඒයන්නේ මේ වසන්ග තේති තිච්චකා ලේද අපිට උගන්න පුය ගැ ගඩක්ස් තුතිබන්තව වෙනවා කියලා තියරම් ම මේ ප්‍රශ්න සට පොඩ්ඩක් ඉදිරිපත් කරන්න කියලා බැලුවේ ස හර්ෂාදි ලකුණඒ ගිය හෝමින් නොමින්නමි හරි මේ තියන ස හල්කිරීමප හා රකාරංශය පිල්ලම් වන්නේ නැතිද කියලා හනවා ඔව අප පිල්ලම් ගත්තහම විශේෂයෙන් පිල්ලම් නිර්මාණය වෙන්නේ මේ ව්‍යන්ජනාකුරු සහ ස්රකුරු මිශ්‍ර වෙලා. උදාහන්න කැටිට දැන් ඇලපිල්ල නිර්මාණය වෙන්නේ හල් කයන්න අරගන එකට එකතු කන්නවා ආයන්න කියන ස්රේ ක් ආ කා. එත කාකිව්හම එතන තියන්නේෙ ඇල පිල්ල. එතර මේ ස්ර එකතු වෙලා හැදෙනවා ඔන්න අපිට පිල්ලම් හැදෙනවා. එතකොට මේ අපි කෙලීම රිජ්ුවම පිල්ලම් හැටිට නම් කරන්න නැහැම. ්‍රකාරන්සේ වගේ යන්සය පිළි හැටියට අපි නම් කරන්න නැහැ. තිඒ නිසා විභාගෙද ඔබට ප්‍රශ්න ඉදිරිපත් වෙනකොට ඒ ගැන විශේසයෙන් සැලකිරිමත් වෙන්න ඕනා. මේ පිල්ලං අපි නිර්මාණය කරගන්න ව්‍යන්ජනාකරුවලට ස්ොරාකුරු මිශ්‍ර කරලා. එත්තකමස සෙතුකි සිනල්්‍යවාත්දුවෙන් දුව කියලා පොටෝය එකකු දාලවලතින ඔන්න සම්පෝෂ තයාගේ හම්බ වනා කියලා. ඔන්න එවිදිහට තමයි කවිටි ලා තියනෙ තොරතුරු වෙල තියෙන තව තොරතුරු තියෙන නමුත් අද අපි පාඩමට ඩපුර අවධානය දෙන්නෙපේ එනස අපි පාඩ මිර ටිකයම දැන් අපි කතාකරමින් හිට අපේ රත්තරන් දූලපුතා ලට මේශීෂතය විභාගේ ඒත් එක්මස පොඩි ප්‍රශ්නයක් අහරන්න තියනවා. මේ දැන්ස් මේ විනාඩි පහලොව ප්‍රශ්නය ැන සමහරත් දරුව ෝ හිතාගෙන ඉන්න මේ ඒකට ත අමතර ප්‍රශ්නහිම එකතු වෙලා ඇද්ද කියලා. මෙහෙමදයක් එකඇතු ලා නම විනාඩ පාලක් වැඩිපුර දෙන්නන්නේ එතන නේ මේහකයි දැන් අපිට අපේ දරුවන්ට පාසලේ අධ්‍යාපනය ලබන්න තිබුණු මාස පහකටආසන්න කාලයක් ඔබට පාඩු වනා ඒ නිසා තමයි රජය කල්පනා කරන්න ඇත්තේ මංහිතන්නේ අපේ දරුවන්ට පිළිතුරු සපයන්න අතිරේක කාලයක් දෙන්න. මිසක් මේ ප්‍රශ්න එහෙම වැඩි කිරීමක් කරලන්න හැ ප්‍රශ්න හතලිහෙම තමයි තියෙන්නේ අ අතිරේක කාලයක් ඔබට තව ලැබෙනවා ට ඇතිතචම තත් හතු කරගෙන එසා ප්‍රශ්න ගාන හතල හැයි කාලේ ටිකක් වැඩි වැඩිපුරතින කාලෙෙන් උපරිම ප්‍රේජන ගණ්ඩයි ඔබ සූ දනාව ෙන්න්නවන්න එත් එකම වම් යුත්මිකමින් දිනු වාසල කූගිරි නාපොකුණ කණිුටු විදු හලින් මෙන්න මේ විදිහට වෙලතිෙන සඳුදා කුජදා බුදදා ගුරුදා කිවිදා සැන්දෑවේ නිවසට එන ගුරු උතුමා දෙන්නේ දැනුම පහේ අපන් අප සැමට ජාතික රූගවායිනයේ නැන මිහිරා. ලස්සනට පදගලපල වෙලතින යුත්මිකමින් දිනු වාසල මේ අපි දලපුතාලගේ නම් කියවදති පොඩ්ඩක් හෙ දෙපාරක් බලන්න සිදන දැදනම අලුත්නම් හොඳ ස්ර එම් ප්‍ර්නයටය ඉතින් එහම නම්ම ඔබට මුලින්ම ඉදිරි පත් කරේ සංඛ්‍යාරටා දෙකක් ඉති රතලන්දඒපතේ ඔබට මෙමරත් විවාාගේ ප්‍රශ්න පත්වේ බොහෝ දුරට ලැබෙන ඉදතින සංඛ්‍යයාරටා. ඉති මේ සංඛයාරට දෙනකොට. ල්පනාවෙන් බලන්ඩ ඔබටර මේ අපේ දල මතක්කරාවගේ ගනිත කර්ම හතරත්වන මෙන ගනිතකරමහතර මතක් කරගන්න මෙතන්ට මොන ගනිත කර්ම දෙන්න කියලා. ඉතින් දෙපාර තුන් පාර හොඳට බලනකොට උත්තර හොයා ගන්න්න අප පහස් වන කන්න හා අපි පහස්සේම උත්තර දෙන්න ඕන ප්‍රශ්නතමයි මොකද ගොඩක්වෙලාට ළමයි ලකුණු මගහරගන්න අතරගන්න අපේ ලකුණු ල්ලා අපි වැඩිරගන්න මට උත්තර දෙන්න ඕන. අපි අම තාව ප්‍රශ්නෙක. එක්තර ටිකට් පොතක උඩම ටිට්ටු යන්කෙ බිදුව බඳදුවයි විස. එහි යටටම ටිකට්ටු යන්කෙ බිඳුවයි බිඳුවයි පණහා. මේ ටිකට් කීත් තියනොද කිය හනෝ. එක්තරා ටිකට් පොතක උඩම ටිකට්ටු යන්ක තියනෙනව බින්දුව බිඳුව විස්ස. පහලම ටිකට්ටු යන්කෙ බින්දුවයි බිඳුවයි පණහා. එන මෙතන ටිකට් කියීත් තියෙන අද මොකද අපි කරන්න ංහල ඉන්න අපේ දුවලගෙන්. ඒ උත්ර කියය දෝගල හිතන්නේ. මටනග තිහයි කියලාන්නේ. පනහිෙන් විස්සක් කඩුනම තිහායින. තිසකයි දෝගල කියන්නේ. ඔව දැවුන්න තම දති මොකද කරන්න දැ ඔය ගොඩක් දරුවමකට උත්තරහෝ එනොකට බොම පහස්සුවෙන් හිතන්න මේ පනහෙන් විස්සක් කඩු කරපු හාම ප්‍රමාණුවක් කියලා. මං ඔය ප්‍රශ්න පොඩ්ඩක් පැත්තක කියලා ඔබට මෙහම ප්‍රශ්නයක් ඉරිපත් කරන්න. පොතක උඩම ටිකට්ටවයන්ක පහ යටම අට එතන ටිකට ගාන අපි හොයමු. උඩමංකෙ පහ යටමාංක අට එතන ටිකට ගාන අපි හොයමු. එතකොට මොන ටිකට ලංක පහ හය හත අට අන්න එතකොට අපිට එනවා හතරක් ඒක යන්නේ උඩම පහ යටමටයිකකිවා අටෙන් පහකඩුනාම තුනයි නමුත් තුනට එක. එකතු කරන්න ඕන එහනම්පුතේ මෙන්න මේ ප්‍රශ්නේදී. උඩමටිකටු යන්කෙ බිඳුව බිඳුව විස්ස පහළමටිට්ටු යකෙ බිඳුව බිඳුවයි පන එනම් පනහෙන් විස්ස කඩුුණාම තිහායි තිහට එකක් එකතුු කරපු හාම තමයි උත්තරේන්නේ තිස්ස එකයි යොගොල හරි. හොඳයි. මේ පලන්න කොමි ඔන්න දැන් කවුදපේ මේේ ළමියකුට රවීට, අම්ම දෙනවා සල්ලි කඩේට ගිහිල්ල එලවළුවක් සහ පලතුරක් ගේන්්ඩ කියලා. මොනද ගේන්්ට කියන්නේ. එලවලුවක් සහ පළතුරක් ගේන්ඩ කියලා දෙන්නේ. ඇැ මේ එලොලුවයි පළතුරයි ගෙන්්ඩ ගිහාහම රවිී දකිනවා කඩේ තියෙන අමොනවාද බෝංචි ලීස් අබ දිවුල් නාරන්. බෝචි ලීක්ස් අබ දිවුල් නාරන්. දැන් හෙනම් මෙනමේ. මේ දේවල් අතරින් එලෝලුවකුයි පලතුරකුයි යාට තෝර ගඩ පුළුවන් ආකාර කියත් වනඳ කියලා යහන්නේ. අපි හදල බලමු. ආකාර හයද අටද දහයද කියලා අහන්නේ. හොඳයි. දැන් අපි කල්පනා කල බලමු පුතලා හොඳට බලන්න. මට කියන්න ැ අම්ම ගේන්නකිව එලෝලුවක් සහ පලතුරක්නේ. එනම් මට කියන්න එය බෝචි තෝරගත්ත කියලා බෝංචිත් එක්ක ගන්න පලතුරක් කියන්නහඹ පුළුවන්. එ ම් බෝචිත් එ දවුල්. එහම නැත්තම් බෝංචිත් එක්ළලා නාරංහුන් එහෙනම් මේ දරුවා බෝචි ගන්නවන ලොවු හැටියට එත් එක්කල අඹ ගන්න පුළුවන් දියුල් ගන්න පුළුවන් නාරං ගන්න පුල එක කියන ආකාර එතන තුනක් තියනවා. හොඳයි. එය තෝරගන්න බෝංචි නෙමි ලීක්ස් එ මට කියෙන ලීක්ස් එක කළ ගන්නපුළන් පලතුරමනෝද අබ දවල් නාරංගෙන එතරක් පලතුරකීයද තුනයි. ඔන්න හෙනනෝගලට පේනම ඇති. එයාට එලෝලුුවක්සා පළතුරක්ගේන්න කිවොත් එහෙම ල්ලෝලු ඇට බෝචි තෝර ත්තොත් අර පලතුරු තුන වෙන වෙනම ගණ්ඩ පුුවන් ලීක්ස් තෝරගත්වත් පලතුරුතුන ගණඩ පුළුව න තුනයි තුනයි හයයි. එයාට එලෝලුුවක්සා පළතුරක් මෙතනි තෝර ග්ඩ පුලුවන් එකිනකර වෙන සාකාරතියෙන්නේ හයයි තියෙන්නේ. හොඳයි. දැම වෙන ප්‍රශ්නයක් අහනවා. දැන් ඔන්න දෙන්න ඕන උත්තර? මේක ප්‍රශ්නයක් කියල දුන්නට පස්සෙ අපේ දූලපු තාල තේරුම් ගත්තත කියලා බලන්නේ. මේ චාතිය තවක් ප්‍රශ්නයකට එම ඇතම් මීට ටක් එහාටගේ ප්‍රශ්නකට තනියම උත්තර හොයා ගන්න පුළුවන්න. මන්ද යහනා ප්‍රශ්නයක් ෝවලගේ. හොඳයි. මෙන්න මේටික තමයි කඩේ තියෙන්නේ හැබයි අතරමයක්වද රවී අදහස වෙනස් කරගන්න යා කල්පනා කරනවා පළතුරම දෙකක් ගණ්ඩ. එලෝවුන මේ පලතුර්ම දෙකක්. එනමට හොඳට මේ ද බලර කියන්න. පලතුර දෙකක් ගන්නවා නං එයාට තෝරා ගැනීම් කියියක් කරන්න පුළුවන්. ුණක් තුනයි. ඔව කල්පනා කළ බලන්න. පොතේ පළතුරුම දෙකක් ගන්නවා නන්. අපි හිත බෝං්චි ලීක්ස් දෙකමයින් කරන්න වෙනවා. එලවු ගන්න ෑනි දෙෙනයා. එහෙනම් අපි බලනවා අම්ඹ දෙවුල් නාරං කියන පළතුරු තුන දිහැ බලනවා. මට කියන අබත් එක්ක ගන්න පුුව අමොනවාද. දවුල් ගන්න පුුවන් එමන් නත්තා අත් එ නාරන් ගන්න පුළුව එසා අබත් එක් කළ ගණ්ඩ පුළුවන් අවස්ථාතියෙන්නේ දෙකයි. අපිතම දවුල් ගත්ත කියලාන දවල් එක්ල මොනවද ගන්නේ. නාරං ගණන්න පුුවන්දැ අබත් එක් දිවල්ලි ගත්තන කලින් නිසා දියුල් එක් කළ නාරං ගණන්න පුුවන් එතකොට නාරන් දෙන ඒ එක සම්බන්ධවෙදින කලින් අයත් එ කළ පව ගත්තනේ එනං ආකාරර්තියන්නේ තුනයි තියෙනති. තේරුම් ගන්න මේ අලුත්්‍රටාාව ප්‍රශ්නදු පුතේ විශේෂයෙන් ඔබට විභහගෙදී මුණ දෙන සිද්ධ වෙනවාන්න මේ වගේ අලුත්්‍රටාාව ප්‍රශ්න කීපකට. බොහෝ විතේ ප්‍රශ්න ප්‍රමාණය හයක් අටක් දහයක් විිතර වගේ වඩ පුළුවන්. එේ නිසා ඒ ප්‍රශ්නෝටබල ියන පිළිතුු ම තම ඔබේ ලකුණු ඉහෙළෑම තීරණය වෙන්නේ. හොඳයි. දැ මේකනම් අලුත්‍රටාව ප්‍රශ්නයක් නෙමේ නමුත් අපේ දරුවන්ට මං කල්පනාර පොඩ්ඩක් මතාක් කළද දෙන්න මේ වගේ ප්‍රශ්න. අපට දෙනවා මීමගේ රූප දීලා හණ්ඩ පුළුවන් ත්‍රිකෝනගාන එමනැත්තං සම චතුරශ්‍ර ගාන හන්ඩ පුළුවන් එමනැත් චතුරස්්‍ර ගාන හන්න්න පුළුවන් ඕන දැම් ප්‍රශ්නයක් තියෙනවා. සම චතුරශ්‍රයේ චතුරශ්‍රයේ මොකදද චතුරශ්්‍රයක් කියන්නේ. පැති හතරක් තියෙන ඕනෙම රූපයක්. සල්ලරේකා හතරකින් වටවෙච්ච ඕනම රූපයක්. එතකොට සම චතුරශ්්‍ර කියයන්න චතුරශ්‍රයක් තමයි. යි දැන් අපින මෙයාගේ ත්‍රිකෝණ ගාන හොයමු. දැන් මං අහනෝ අහෙනං ඔබට ඔබෙන් ත්‍රිකෝන ගාන හොයාගන්න මොකද තියෙන පහසුම කමේ ැන් අපේ සමහර දරුව කරන්න මොකද පැන්සල් අරගෙන මේකවුඩ අඳිනොයික්කායි දෙකයි තුනායක අධිනවා අන්තිමට පැන්සල්ලිරි ොඩක් මෙතන තියන්නේෙ උත්තේ හොයා ගඩක් දරුවවා. මොකක්දොහොම කම අංකදාානවල මේ ගොල්ලු කියනවා. අපි බලමු අපේ දලපපුතාට මතක් කලමු. මොකක්ද මේ අංකදාන්න අංකදාල කොමට ත්‍රිකෝණ ගාන හොයන්න කියලා. හොමදතිි කරන්නේ. මේකේ බෙදලතියෙන හැම කෑල්ලකටම අංකදාගෙන දාගෙන යනවපෘති. හොඳට බලන්ඩකෝ. අපි අංකදාගෙන දාගෙන ගියා. දැන් අපි කල්පනා කරනවා අපි හොයලා බලනවා ත්‍රිකෝණනය හාන්නේ තනියංකෙකින් හැෙන ත්‍රිකෝණ මොනුව අද බලනමට කියන්න. එ දෙක තුන්න හතර පහහෙනම් ඔය. හම අපි ගත්ත හැකි තනියන්කින් හැදෙන ත්‍රිකෝණය හැටියට. ඊළඟට අපි කරන්න දියපුතේ අංක දෙකකින් හැදෙන ත්‍රිකෝන දිහ බලනුව මට කියන බලන්න මෙතන අංක දෙකකින් නිර්මාණ වෙන ත්‍රිකෝණයක් දෙකයි තුනයි හරි හරයෝොද බලන්න අපේ දල පුතාලා ඔදට බලන්න රූපි දිහැ දෙකයි තුනයි එක තුන හම ්‍රිෝණයක් හැදෙන්න්නේ. තවත් කියන බලන්න තුනයි හතරයි හරියට හරි තුනයි හර ්‍රිකෝණයක් අංක දෙකේ ත්‍රිකෝණ විවරුණහාවපුතේ ඉළඟට බලනවා අංක තුනකින් හදාගාන්න පුලන් සිිකෝන. පුළුවන්න මට කියන්න. හරියට හරි එක දෙක තුන්න ත්‍රිකෝණයක් හැදෙන්නේ. තුනහතරම මේ දෙපා අරද්දාලා. එක දෙක තුන ත්‍රකෝනයක් හැදනවා. ඊළඟට තවේකක් හැදනවා තුනහතර පහ කියලා. එතකොට ඔන්න මේක හැදින ත්‍රිකෝණ ගාන අපි බලන්න පපුතේ. එකයි දෙකයි තුන්යි හතරයි පහයි හයැයි හත්තයි. ඊළඟට හැදිව තවත් කියල. අ එතකට පැහැදිලි ඇති මේක ත්‍රිපෝණ ගාන හොයාගන්නකොට අපි කරන්නේ අංකදානවා අංක දාළ මොකද කරන්නේ ලියලා බලන එක තමා පහසුම ක්‍රමේ මේක තිය ්‍රිපෝණ ගාන හොයාගන්න. හොඳයි. ඔන්න දැන් තවත් ප්‍රශ්නයක් ති නමී බලන්නකු. අපෙන් අහනවා මීටර් සී අද්දික දුම්රියකට, සී අද්දික පාලමක් පහු කරන්න කොච්චරදුරක් අන්ඩෝනද. හරි අරයෝගේ හිතෙනෙ. මීටර් සීයක්දික දුම්රියක් තියෙනවා මීටර් සී අදික පාලමකු තියවා. දුම්ටියට මේ පාලම පහු කරන්න කොච්චරදුරේ අන්නෝනද. පු අදුතර ඇදන්නොරද. මීටර් දෙසීයක්ලු කියනවා. ඇ මේකර කියෙන මීට දෙසීයක් යන්න ඕන. දුර යහ නේද ඕ කොච්ට දුර අන්නොද කියලා හන්න. අපි කරන්න මෙහෙමයිපති. හිතන්ඩක දුම්්‍රියක් යනවා කියලා මීටට සීයත් දිග. පාරයින තියනවා විදිරිපහන් කනුවක්. එත කනුව මෙහෙම තියනවා දුම්රිය මෙහෙමෙනවා. එතකට මේ කනුව පාස් කරන්න පහු කරන්න දුම්ිය යන්න ඕන දුම්රියේ දිග. එක කනුව පහු කරන්න දම්රිය. යක් ස්සරහට යන්නඕන. එතකොට මෙතන තියෙනවා කියන්නේ සනිකනුවක්න මේ මෙතන තියෙනවා කිය පාලමක්. ඒ මීටර් සීියත් දිගයි. එතකට එම් දුම්රියයට සිද්ධ වෙනවා පාලමේ දිගත් ගෙවාගෙන එයාගේ දිගත් ගෙවන්නේ කියනයියිීයයි එන්නේ. එහනම් මෙතන උත්තරය අපි ගන්නේ මීට දෙ සියමක තේ දැ පාලමක් තිකත් දිගට තියෙනවාන. එතකට මේ දුම්රිය ගමන ආරම්භ කරප ැනෙදලා පාල ේදිිගගේව වන්නඩෝන දුම්රි දිගත්ගව වන්නුන තකර තමයි පාලම පහුගෙන්නේ. ඉනිසා මෙතන උත්තරය ගන්න අප මීටර දෙසීයයි කියලා. හොඳයි. දැ මේ තවත් ප්‍රශ්නකට යනවා දැමේ මං ඉදිරිපත් කරන්න අපේ දලපුතාලට මේ අලුත් සට්ටාව ප්‍රශ්න කීප්යක් මේ හිදිපත්ග පශ්නතරය බොහොමයක් එවව අලුත් රටාව ප්‍රශ්න එකන ශිශ්ෂත්තය භාගයට ප්‍රශ්න සාම අපට ඉදිරිපත් වෙලා නෑ මේ රටාවලින්. ඒනිසා මේ ක්‍රම ඉතාමත් වැදගත්න අපේ දුලපු තලට මොකද අප දරුව ගඩක්ලට හරුවෙලාති නැර පහුගේ ප්‍රශ්න පත් කරලා එක්ම රටා ප්‍රශ්න කීපකට උත්තල්ලියයන්නනේ ල් භාගට ගහම අමාරුවයටටන්නේ අලුතිම් ප්‍රශ්න කීපයක් ඉදිරි පත්ොත්ත හෙම ඔන්න අමාරුව ටනවා. හොඳ මේ ගානප හදලු. රථගාල්ලක නවතා ඇති යතුරුපැදි ගණන ත්‍රීරෝධ රත්ත ගණනට වඩා දෙකක් වැඩි. රථගාලක නවත්තලා තියෙනවා. මෝට සයිකල් හැබැයි ත්‍රීවිලුත් තියෙනවා ත්‍රීවිල් ලෝට වඩා මෝටසයිකල් ගන දෙකක් වැඩි. එව්වල රෝධකතුව විසි නවේයි එහෙෙනම් මෝටසයිකල් කීත් තියනොද කියලා හන්නේ. නොකද පුළුවන් දහ දන්න. දමං අහන්න අපේ දුවලගින් ඔබොල් ප්‍රශ්නපත්තයට උත්තර ලයාගෙන යනකොට මේ වගේ ටිකක් අපහසු ප්‍රශ්නයක් හම්බුරොත් මොකද කරන්නේ. ඒක වැඩිවෙලා එලිලයින්වාද නෑ. හොදම දේපතේ අපි ප්‍රශ්න එක පාරක් කියවනවා දෙපාරක් කියවනවා අපිට හදන්න බේනම් අපි මොකද කරන්න එතන පොඩි සලකනද්දාලා යනවා ඊළඟ ප්‍රශ්නට මේ අමාර ප්‍රශ්නමත්‍යපතේ වැඩි වෙලා එලිලායි එපා. මොකද හේතුව ඔබ එතන එක ප්‍රශ්නකට ඔබ හන්සයෙන් එතනින් නිහාටතාව ප්‍රශ්න ගොඩක් ඇති එවවට හදන්ට තියන ඒ සඳහා ඔබට වැෑකරන්තියන වෙලා මෙතන්ට ග හාම ඇතැන් විට කාල මදවෙන්ට පුළුවන් ඔබට හොඳයි. දැම් බලමුක මේ ගාන හදන විදිහ අපට උත්තරද්දීලා තියෙනවා. ඉතින් එක ක්‍රමයක් තමා මේ උත්තරර්ගෙනයන්නත් පුළුවන්. එකට මං කිව් ගොලන්ට ක්‍රමයකුත් මතක ඇති මේ යතුරු ක්‍රමය කියලා උත්තර දදා බලන්නක් පුළුවන්. අපි බලමුහිම නම්ක හදාගන්න කොහොමට කියලා දැන් මේ බලන්න පුතේ හොඳ කල්පනාවෙන් රථගාලක තියනවා යතුරු පැදි ත්‍රීරෝධ රතෝට වටක් දෙක් වැඩියෙන්. ෝසයි යවා ත්‍රීවිල්ෝට වඩා දෙකක් වැඩියෙන් එවල රෝධ ගාන විසිනාවයයි. එතකට මෝටසයිකල් ගානකිර කියලා අහන්නේ. අපි මෙහෙම කරම හැම විට මෙ වැඩියෙන් තියෙනවා කියනකොට මේ වැඩි ටි අයින් කරගන්නඩ ඕන. මට කියනක දැ මෙතන ත්‍රීවිල්ලෝට වඩා මෝටසයිකල් ගාන දෙකක් වැඩිනේ ඒ දෙකයින් කරපුහම මේ වාහන වර්ග දෙකමකොද වෙන්නේ සමාන වෙනවා. එහ අපි කරන්නපතේ මුලිම් අ වැඩිපුර තියන මෝට සයිකල් දෙකේ රෝධ ගාන ගයිනවා. මෝටසයිකල් දෙේක රෝධද කියද හතරයි. එහ නම් අපි විසිනවෙන් හතරක් අයෙන් කලා. විසිනවෙන් හතරක් අයි වනාාම කියද විසි පහයි. ඔන්න එහනම් අප දැ ගානහදා ගන ටිකක් ලේසි වනවා දැන් මෝට සයිකලු ්‍රීවිලුයි සමානවතියනවා රෝධ විසි පහයි. න ොතයික කියීල හන්න. දැම් මට කියනක මෝරසයි කලෙක රෝධ දෙකයි ත්‍රීවිල්ලක රෝධ තුනයි. එතකොට ඔක්කොමරෝධ කියල තුනයි දෙකය එකුතුනාම පහයි. එහනන් දැන් අපි කරන්න පති රෝධ ඔක්කොම එකතුයි විසි පහනිසා විසි පහ බෙදනවා පහෙන්. විසිපා පහමදනාම පහයි. ඒ කියන්න එහෙනම් යතුරු පැදි පහයි ත්‍රීරෝධරතත්. හැබයි යතුරු පැදි දෙකක් වැඩියෙන් තියෙනවා කිය නිසා ඒ පැත්තර දෙකක්දාන්න එතුකරේනම් එතතිෙන ඇතුු පැදි ගාන හතයි කියලා එෙනවා. ඇති ොකද හිතන්නේ චුට්ටා අමාරු කියලා හිතෙනවද. අලුත්්‍රටය ප්‍රශ්න තිම් පති අපිට මූුණ දෙන්න වෙනවාසී චති භාගෙදී. ඇ මේ වගේ ප්‍රශ්න හදනොකොට ඔොඳට කියවන්න ගාන වරක් දෙවරක් කියවන්න තුම්පාරක් කියවන්න, ේෂයෙන් කටවට කොෙක උදව්ගන්න, එතකට හදාගන්න පුළුව මේ එකක අනික ඉටවඩ වැඩි කියෙන හැමවස්ථාවකම වැඩි පුරතින ටි හකර දාන්න. එතකට දෙක සමානයි. ඉටස කල්පනා කරන්න පහසු යොගලන්ට. අපි එම තවත්ගන්නකට. අපට කියනවා මේ එක ජලටැංකියකින් පහෙන් දෙකක් පුරුවන්ට විනාඩිතියක් යනෝ. වතුර ටැංකියකින්, පහෙන් දෙක් පුරුවන්ට විනාඩිතියක් යනවා ටැන්කියම පිරන්න කොච්චර වෙලාවක් යනවාද. පහෙන් දෙක් පිරෙන්න්න යන විනාඩිතියක්ක් ැකකිවම් පිරන්න ොච්ර වෙලාවක් යනවාද මේ මොකද පහහි දෙකක් කියනපුතේ. පහකට බෙදල පංගු දෙක්. එඒ පහෙන් දෙක කියෙනගෙත් ඒරම බවෙන්නපා පහන් දෙකයි කියන්නේ ටැංකිය උස පහට බදුවත් පංගු දෙකක්. එනම් කියන්නවා ටැන්කිය පහෙන් දෙකක් පිරන්න විනාඩි තියයක් යනවලු. මම දැන් අහනව ප්‍රශ්නය. පහෙෙන් පංගුත් දෙකක් පිරන්න වි තියිම් ප එක පයි. තරණාද පහෙෙන් පංගු දෙකක් පිරන්න මිනිත්තුු තිහායි නම්පුතේ එක පංගුවක් පිරෙන්න්නේ යන්නේ මිනිත්තු පහළවයි. එහෙම නම් පහෙන් එකක් මිනිත්තුු පහලවනං පහෙෙන් පහක් යන විඩි පහළලව පහ. හැත්ත පහයි ඒන පෑයකයි විනාඩි පහල එ ැකේ පි දෙන්න පැයකයි මිනිත්තුු පාල සමහර තැන්වොලද පුංචි රූප සටහනකොත්ට ඇදඳළ බලන්ඩ එතොට උත්තර ගණඩ පහසුයි. ඔන්න තව ප්‍රශ්නයක් තින මේ බලන්ඩකෝ. අපට කියනවා ගඩොල් කැටේක බර එහි බරෙන් හරි අඩකුයි තව ග්‍රෑම් පන්සයක විල. ගඩල්ටේ කොච්චර. ය පර බලමු ගඩොල් කැටේ බර ඒක බරෙන් බාගයයි තව පන්සීයයි එම් ගඩල් කැටේ බර කොච්චරද. මට මෙහෙම කියනක පති ගඩොලක් කියන්නේ ගඩොල් බාග කියදද ගඩොලකට ගඩොල් බාගෙවා කියත් තියෙනද දෙකක් තියෙනවා. හොනද කල්පනා කලන්න වුන ගඩොලකට ගඩොල් බාගෙවා දෙකක් තියෙනවා. ඒ නං ගඩල් කැටේක බර ඒකෙන් භාගයයි තව පන්සීයයි කියන්නේ ඔයි තුර පන්සය කියන ගඩුල් භාගික බරණ. ගඩුල් කැටේ බර ඒකෙන් භාගයයි තව පන්සීයයි කියන්නේ ගඩුල් භාගයයි තව ගඩුල් ාගේ ඒ ගඩල් බාගතම පන්සිය ඒන ගඩුල් එතකොට ග්‍රෑම් දාහයි. අපිස වෙලා පොට බල්ලයිමු. හ රාජකාරය කරරන්නට අමතකන කරන්න. හද ඔයි ප්‍රශ්නි සාකච්චා කරල ඉටවස සම්පෝෂ දින දරු ද පනටයම. දැන්ඉති ඔන්න ඉළඟට ආහනුව තවත් ප්‍රශ්නය අපේ දූලපු තාලගේ මංහිතරම ප්‍රශ්න බට් ික් ආගන්තුක ඇති නොහරු ඇති. ඉති මේ වගේ ප්‍රශ්න තමා මංකිීව ඔබට විභාගෙදී අනිවාර්යම සෑම අතරකම. හත් හයයක් ලැබෙනවා කියලා ඉතින් අපි මෙ මේ වගේ තැනකති ඒකට උත්තර හොයාගන්න විදිහ දැනගෙනින් එක හරි වටිනවා ඒත්කල එකට ප්‍රමවේදයක්න් ඉවලය ඔබ හොයාගණ්ඩ වෙනවා ඒ හරි වටිනවා දැන්ම බානුවන් තාාව ප්‍ර්ය දිපත් කරනවා. බසේක ගැහැනුමගීන් තුංගුණයක් පිරිමින්වා මේකන විවාගගේට ආ ප්‍රශ්නයක්. බස්සේක ගැහැනුමගීන් වගේ තුංගුණයක් පිරිමීන්න්නවා. තව ගහැනුවයි හයක් බස්කට නැගගොත් දෙගොල්ලු සමානයි. ඒහනම් එතකට බස් එකේ ඔක්කුොමල්ල කීයද. මොකද කරන්නේ අපි. මේ විභාගට අප ප්‍රශ්නයක් මේ තියෙන්නේ. හොඳමදේ මේක මක්කරගන්නද මුලින්ම. මොනටද හරෝ ගන්නේ. රූපෝලට හොදමදේ තමා මේ ගොඩා ගනන් හදන්න පහසුම ක්‍රමේ කොළකෑල්ලක් අරගෙන ඇඳලා බලමු. එතකටටිකක් ක්‍රමයක් පහලවෙයි මපක්වෙේ මේ මේ උත්තරද්දීලා තියෙනවා. ඔන්න ගැහැනු පිරිමි කර ලියාගත්තා. දැන් කියනවානේ බස් එකේ ගැහැනු අය වගේ තුන්ගුණයක් පිරිමින්නවා කියලා. එ ගැහැනු අයපෙන්න්නට මං ඇන්ද බෝලයක්. මට කියන පිරිමි පෙන්න්න බෝල කියද. ඒ වගේ තුංගුලයක් ඉන්නවා. හ බෝල තුනම්. ඔන්න දැන් කියනවා. ගෙහැනුවගේ තුංගුණයක් පිරිමින්වා නං ගහැනුවය පෙන්නන්න එක බෝලනම් පිරිමිියයි පෙන්නන්න බෝලකීයදද තුනක් හනිනවා. හරි දැන් කියනවා තව ගැහැනුවේ හයක් නැක්් ගොත් බස් එකට දෙගොල්ල සමානයිලු. එකැමින් මේ පැත්තට තව හයත්දාපුහාම දෙගොල්ල සමානයිලු. හොඳයි දැන් කල්පනා කරන්න බෝලයක් කියද කියලා. පුළුවන්ද කියන්න. අපි කරන්න පුතේ. මේ පැත්ත තියවා බෝලට හයක් එකතු කරන. අනි පැත්තතිය බෝලට තව බෝල දෙකක් දාලා. ඒ කියන්න මේ පැත්ත තියෙන බෝලට අර පැත්ත තියන බෝල සමානයි කියල හිතුවොත් හයයි කියන්න බෝල දෙකක්. එතවට එක බෝ එක බෝලයක් තුනයි. තෙන් අදපුතාලට අයපරක්මි බලන්න බස්ස එකේ ගැහැනු වගේ තුංගුණයක් පිරිමීන්නවා. තව ගැහැනු හයක් නැක් ගොත් දෙගොල්ල සමානයි. ඒ බල එකතුකිරීම හය සමානයි බෝල තුනක් ඒනම් අපි කරන්න බෝලිතර් පැත්ති බෝල අයින් කරපු හාම හයක් කියන්නේ බෝල දෙකක් එතකොට එක බෝලයක් තුනයි. එහෙමනම් ගැහැනුවයින් දෝන තුනයි හයැයි නවයක් පිරිමිය ඇත් නවයක් ඉන්නවා දැම් බස් එක දහටක්. හොඳයි ඔන්නන්නේ ප්‍රශ්ි විසඳලා දන් යන අප සමපෝෂ දින දරුවූ දවසය පැනය අහන්න. අපි බලමුද හද පැනේ මොකක්දද කියලා. දසම ප්‍රශ්න පොඩ්ඩක් අපිට පැදිි කල්ල දහන දරුවන්ගින් ඒ විාගගේ පලෙන්ට්‍රාන පට්‍රය හා සම්බන්ධ ප්‍රශ්නයක් සාමාන්‍ය වසරක. එකන දිනතුන්සේ හැට පහක්තියන වසරක හරි මැදට යෙදෙන දිනේ කවදද. අපි ටෝනි මොන මාස කීවෙන ද කියන උත්තරේ. හොඳයි ඔන්න දෙසේ පනහායි දාශසයයි දහය විවෘතයලා තියන අපි පොඩ්ක් සිකුරාදත් කවුද ජයග්‍රහණය කළේ කියලා බලමු අපි සිකරාදත් මේ කට්ටි නම් කිව්වා. බලම පොඩක් කවුද යක්‍රහණය කලා තියෙනෙ කියෙලා න්න එන්න ආශාන් තල් ගහ තැන්න ජේසන් මොරටුව නවෝද්‍ය මතුගම තෙනීෂ් කරන්තෙනය මෙනුල රත්න පුරේෙන්. ඉතිං මේ දුවල පුතාලට හිමිත්‍යයාගේ ඉතාක්මනින් ලැබේ ඉසිලිවන්තව බලාගරන්න ඒත් එක්කම මේ වොසන්ද පුතා උන්රාතුපුරෙන් එයා පාවිචි කරන ක්‍රමයක්වල තියෙනවා ස මේ ලස්සන බෝඩ් ගහලා ඒවා බිත්ති අලෝලය එවා නිතර ිතර බලන්නනවලු ඉති ඒ එකක තියෙනස කනවාශ්‍රිත ගැටලු තියනව අරුත් පැහැදිලිකිරීම ලස්සන ෆොටෝයි එකක්කවල තියනවා ගංහ මෝදට වැටනස්ථාන අන්න ඒ වගේ දවල් එ වන්න ඔගුල පාවිච්චි කරන ක්‍රම දැන් හොන්ද හොද කරම ගල හොයා ගන්නනේ කාල තම ඒක හොඳ කාල අලදෙවල් හවාගන්න මක් න්න මීදී කරහ හොඳ මක යන කියල හිතලා දැක්ස පීලග ප්‍ර්යටයන් මන්දුර කතන නුත් බාධා කරන වසයට. මතකතාගෙන මික්‍රම ේදන් ගැනකිවේ හරි වටි නොමකද හේතු අපේ දරුවන්ට පුළුවන් ඔබට වැඩිපුරම අමතක වෙන කොටස් තියනවානං. ඔබට සමහරරට ගෙදර කළු ලෑල්ලක්කෝේම නැතන් සුදුපුූරුවක් වයිඩ බෝඩ් එකක් ඒ පහසුකන් තියෙනවාන ඒ ඔට ලියල ල තියන්න පොළ තෝට උදයවා මේක දකින ඔබේ එහැ ගැටනකොට හොඳ ටෝක උඩුවට යනවා කල්පනවට යනවා. එම නැත්තන් කොළ කෑල්ලක ලියලා ඔබ ඒ ප්‍රදර්ශනය කරත් මන්න උදයහවා දකින විදේයටක වටිනවා. දැම් මේ අහන්න මේ තව ප්‍රශ්නයක් මේකත් බලන්නක ටිකක් මේ අලුත්‍රටාව ප්‍රශ්නයක් පොහොමද බලමු අපේ දරුවමේ එකට මොහොන දෙන්නේ කියනවා කොළම ඉඳලා නුවරට යන්න බස්රත ඒකට පැතුනක් යනවා. කොළඹ ඉදලා නුවරට යන්න බස් එකකට යනවා පැතුනක්. කොළඹින් සෑම පැයකටම වරක් බස්රතයක් ගානේ නුවරට යනවා. කඹ සෑම පෑම් පෑට බස් යන අනුවට. කොළම නුවර බස් ගමනා ගමන පටන් ගන්න උදේ හතට. දවල් දොළහ වෙනකොට කොළම ඉදලා නුවරට බස්කීයක් යයිද. එහෙමයි යහන්නේ. ඉතින් දැ සමහලට අපේ සමාරධමමාිියෝ කල්පනනාරයි මොනුවවද චර බර ප්‍රශ්න කෙලෙති ශිෂතති බාගගේ පලමින් ප්‍රශ්න පත්ත්‍ර අරගෙන බැලුවත් එහම පුගේ ප්‍ර්නබත්ව විදදිහ. ටමුණ ගහනෙන අපට අපි දුරකතනය කකව දින්නේ කිය බල මුදස අයිබන් අන් දගේ නම්මකක්දින් සිත්ම දුවගේ පාසලේ නම්මකක්ද කති අපු දුර පලාතකින් අප තක සම්න්ද ලයිනි දුවයි කියන්න බලන්න උත්තරේ මොකද කියලා ි එ දිගටම ඉන්න හොඳ අවධානයක් දෙන්න පාටමට හරිස ව තැම අප ප්‍රශ්නය නැවතවතාවක්මං ඔබට කියන්න අපිට කිව්වෙ මෙන්න මෙහෙමයි කොළඹ ඉඳලා නුවරට බස්රථයක් යන්න පැත් තුනක් යනවා. කොළඹින් පේම්පෑට නුවරට බස්ධාවනය වෙනවා. පළවෙනි බස්ක කොළඹින් යන්න උදේ හතට දල් දොලාවෙන කොට නුවරට බස්කීයක් එයිද. දැම් අපේ පොඩිත්තන්ගේ අහලයිමු. ඕ බස්කීයක් ඉතර යයිද. හිතන්න පුළුව අන්න. තුනකලු දැ මේකල්දු කියන බස්තුනක් කියලා. දැ උදේ හතට තමයි පලනි බස් එක යන්නේ දවල් දොලාහ වෙනට බස්කීක් නුවරට ළඟාවේද. අපි මෙහෙ බලමුක මට කියන්න. උද්දේ හතට කොලමින් පලවෙනි බස්ස කෙනවා ඒක නුවරට එන්න කියටද. පැතුනක් එෙනවා නුවරත යන්ද. කියද. උදේ දහයට ඔන්න එනම් පළවෙනි බස්රතය නුවරට ළඟා වෙන්නේ උදේ දහයට. ඊළඟ බස්ස කියන කියටද. පැම්පෑට බස්තිනවා. එනම් දහට බස්ස එකක්කා වනන් ඊළඟට මෙහෙන් අට යන බස්සක හට යන්නේ. අටයතුනයි? එකල හට ඕන දෙනි බස්ස කෙනවා යි කොලා හවෙද. ඒ බස්ග මෙ නවට යන බස්ේක. එ හට යන්නේ දොල හට එම් ඔන්න දවල් දොලාහවිනකොට බස්රතයන්නේ තුනයි. බස්න කියද එතකට දුටු පමණින් කෙනෙක් කිතයික පාරට මේක පස්වත ගාන පහයි කියලා උදයහතර බස්ෙනවා පැන් පේන වන හතද දුල රතියන පේහ එනිසා බස්ව පහකර එනෑ බස්වත තුනයි. කල්පනා කරන්න සැංගවිච්ච දයකුත් තියෙනවා. පොඩි ප්‍රශ්නයක් තිනවා මහිත ඉල්මා මවල්ලාන තම එක කහලා තියෙන්නේ ගම්මානයේ ඈතින් පැරණි නඒ පැහදිනේ පොඩ්ඩක් සිංහලින්න්තම එලා යෙයට පැලෙ ඇසන්න හඬ කුමක්ද කිය හල තියනවා එකට උත්තරේ හැටියට ගන්ටාර වදින හඬ කියල ලියවොත් හරිද කියලානවා. පැ පැහදිලි මදිී අපි දුරකතනට පොඩ්ඩක්ග හිල්ලමු යිබන්න් දුවේවාගේ නම්මකක්දමාතු සදවමා දුවගේ ගම්පලාතර මේ වෙලා බහිනවද පායනවාද පින්නද තියෙන්නේ කියන්නක පාසලේ නම්මකක්ද කියලා? ඉස්ස ලනුරාධපුරෙන් දැම් බ්ඩාරවෙලින් කියන්නකද ව උත්තරේ බලමන උත්ර නිවදි වෙේද කියලා හොඳදයිස අපි ඉළඟ ප්‍රශ්නයටයමු බන්්ඩාරල ැ කියනකොටස අර ගන්ටාරහඩක් ගැන කිව්වන සාමාන්‍යමය මීදුම් ගතිය තියෙනවා නම් මේවාතේ ජලවවාස්ප ජලබිින්දිති රොක්කලා තියෙන වෙලාවට ඩ හොට හොට හ ඇතට හ. හඩ ඇතර එෙෙනෙන පාන්දරට එෙම ෝචියන සද හොඳට හ එක හේතුවක්ද වෙනත් සද්ද අඩුයි අනනිත්්‍යක තම අරමේ. වායයිගෝයේ ජලවිින්දදිති පිල්ලතින ොහොතක හන්ඩ හොඳින් ගම කරන්න. ඇ ම දන්න ප්‍රශ්නය පැහදින ොමොකද ලින් ප්‍රශ්න න්හිතන ප්‍රශනය පහැදිව අපට වෝත් පුළුවන් ව උත්තර ත්න්න ඔබට දන පශ්නය වි හරරි කැමති බට පිතුර දෙන්න විශේෂෙන් පරනස අපේ දුරකතනාංකි දීලති වන හැබැයි බොම කාරුණකෝ කියන්න කැමති මොකද අපි මේ දවස්සල බොහොම කාරය බහුලයි එනිසා ඔබේ දුරකතන ඇමතුන්ට පිරිිතුරදීම ටිකක් අපහසයි අමනාප වෙන්ඩපා සමහලටම කතා කරන. ලොකු වැඩකන්න වෙලට සමල්ලර කතා කරන්නේ උදවරෝ කතා කරන්න එපා පිරාචරිතරන පාසලේ ඉතින් මේ වගේලාට වන්න ප්‍රශ්න කිසි ගැටලුවක් නැහැ. ස මේ රසංජන බණ්ඩාර එවල තියෙනවා තිත්තකසායක් අරගෙන ඇවිදිල්ලා අජිත්ස පෝනවා මී පෙනි වගේ කියලා හො ඇත්තෙන්ම ගනිතය කියයන් ටිකත් ඉත්තැයි තමා නමුත් ඉතින් හොඳට ගුණදායක දෙයක්ඒෙ හොඳට ප්‍රතිඵල ලැබෙනවා. එහමද කරවඩ තිත්තයි හැබැයිතින් හොඳ ගුණ. හොඳයි මේ බලන්න පුතේ මේ තව ප්‍රශ්නයක් තියෙනවා පුතලට දීලා තියෙන්න මේ සමචතුරශ්්‍ර දෙකක්. ලොකු කඩදාසියකුයි පොඩිකඩදාසියකුයි අරගෙන ලොකු සමචතුරශ්‍රය හඩින් පොඩි කඩදාසිය තියෙනම්. තියල මේ දෙකම අහුවන්න කතුරෙන් කපල තියෙනවා ඔය තිත්තිරිදිගේ. අහනවා දැන් මෙතන කල ඉවුරුණනාට පස්සෙ ්‍රිකෝණ කැලි කීයක් ලැබෙනවාද කියලා. දැමේ කඩදාසේ නමන කපන ගනන් මංහන අපේ දුවලගින් ප්‍රශ්න පත්‍රය කොයි වගේ ගානක්කවත් කොමදෝකොළ හදන්නේ. කොළ කැල්ල කරගෙන කපද බලනවද මේගල ලංකින කොළ කැල්ල කරන්න කපල බලනුවලු පුතේ කොළ කැල්ල කරන්න කපල බැලූහම හරියට හරි උත්තරෙනවා. හරි කැපන උත්තරෙනවා. ප්‍රශ්න තියෙන කාලවෙලාව මදිවෙනවා ඕකට. ඒ නිෙසා අපි බලමු මේ කොළකෑල් කපන් නැතුව කතර පවිච්ච නොකරවල උත්තරහොයායගන ක්‍රම තියනවා අපි වඩ බලමු. ඒකට ත තවදයක් එකතු කරන්න ඔබට පුළුවන් දුරකතනයට යමු අයිබෝන්ෝ කියන්නක නම මම සෙුර පුතාගේ පාසලේ නම්කදද. අනකාරක ධර්මපාල මහාවිද්‍ය හොඳයි කියන්න බලන්න උත්තරේන ජල හොඳයි පළමු ූම ස්තුතිපිත් එක සම්න්ඳුනාට පොතේ හොඳයි ඕමන් කිවමේ අපේ දුලපුතලට පුළුවන් ඔය පත්තර කඩදාසි ටිකක් ගණ්ඩ සමචතුරශ්්‍ර හෙඩට කපාගෙන. ඉඩස මේ කඩදාසි අරගෙන පහළුක්කි සකිව ගන්න අරගෙන දෙකට නමනවා කඩදාසිී ඉටස්සේ ඔයා කපනවා අනම් නැමුන් රේකාය මොකරේ හැඩයක් ක අපනවා ඇැ දිගරින්න ඉසල්ල කල්පනා කල බලන්න න එක්ක යාලයින්න් වන යාලුවට එක් අමතතාතන අමතාතර කියන්නන මේක දිගරපුහ මෙහෙමයි පයන්න කිය. ඉස දිගල බලන්න්න.ඉළඟට හතරට නමන්න කපන්නඒ කොන්නලින් කපල බලන්න එකක හැඩ කපල බලන්න. හිමින් සැරේ දිගරින්න දිගරින්නට කලින් අනවාන කරන්නක මෙහෙමයි වෙන්න කියලා. ඔයගේ ක්‍රියාකාරකන්ටික කරොත් එහෙමෝබට බාග දවසදී කතුරේ තරන් අවශ්‍ය වෙන්නේ නෑේ දරු මෙමගේෙදෙති පුරතුපුුණු වෙන්න. හොඳයි. ැි ල මකක්ද මේ දැන් වෙන්න කියලා. දැ මෙතන බලන්න අපිට මුලීම් පේනවා දැන් පහල තියනවා ලොකු සමචතරශ්‍රය එකට උඩින් තියනවා අපි කුඩා සමචතුරවශ්්‍රයක් දෙකම එකට තියල කතුරෙන් කපද්දි උඩ සමචතරශ්‍රය ලැබෙනවා ත්‍රිකෝණ කෑලි හතරක්. උඩ සමචතර්‍රශ්‍ය චිකෝණ කර හතර එක හට පේන්න තියෙනවා. හැබැ තුති අර පල්්‍ය හායා සමචතර්‍රශ්‍ය ඇ ලොකු සමචත්‍රශ්‍රය. කැපෙන විදි පැහැදිලි මදි මේ උඩේකට වෙහිලන තියෙන්නේ. අපි මෙහෙම බලමු. පල්ලෙ හා තියන සමචර කැපෙන විදිහ බලමු න්න දැම් මම් පෙෙන්වා එගලන්ට ඔන්න බලන්නකෝ කපපුරේකාව. දැන් කියන්න මට පහල් සමචතරශ්්‍රයෙන් ත්‍රිකෝණ කැලි කියද හම්බෙ. දෙකයි හම්බෙන්නේ. අපේ දල පුතාර හිතන්නේ උඩේකෙන් හතරයි යටේකෙන් හතරයි හතර තර යටයි කියලා නමුත් කියෙන්නේ. එ දෙයි ඔක්කොමැ කියයද හයයි ඒකයි මේ ප්‍රශ්න වලති විශේෂ ක්‍රමවේ ද පාවිච්චි කරන්න ඕන හොඳයි ඔන්න දැන් තව ප්‍රශ්නයක් අහනවා දහටත් හතලිස් දෙත් අතර හරිමැද පිහිටි සංක්‍යාව දහටයි හතලිස් දෙකයි අතර හරිමැද පිහිටි සංක්‍යාව පුළුවන්ද කියන්න. ොකැඇල්ල ඕෝනා. එද හිතන් අමාරුයි කාතින පට න ශි්තතිවද විනාඩිය කමර යනව ඩට කලබල වෙන්න ප්‍රශ්ණ දෙක්කම මේ ඉතින්ද කාල වෙලාව යන්න නිසා මෙතන මං කෙටිමක ක්‍රමය කියන්න පුතේ දහටයි හතලිස්ක අතර හරිම ඇ්ද හොයන්න හරිම ලේස. හතලස්කයි දහට එකතු කරන්න කියද හැටයි හැට දෙකින් බිදන්න. සීහයි. මැද්හයන්නේ ඒද එකතු කර දෙකින් බෙදූ අපි යමු තුරකථනයටස ආයිබෝන් පුතේවාගේ නම්මකක්ද බාතිය පුතාගේ පාසලේ නම්මකක්ද දා හරි පුතේ කියන බලන්න උත්තරේද හොයි බොම ස්තුූති පුතයත් එක සම්බන්ධනාට ොයි තව දෙන්නෙකුට අවථාව තිෙනම් ඕතාවක් කියනයි තව එක් කියිනයි හොඳයි මේ තව ප්‍රශ්න රටාවකට යම ඊට කලින්මං කල්පන කරම අපි දූල සූදානම්ම පොඩි ගීත කොට සක්ගායන කරන්නඩ කොට අවස්ථාව දෙමුද දෙමු දෙමු කෝමට පටන්ග යාාමං එකයි දෙකයි තුනයි කියන්න ඉට පසටන්ගත් එකයි දෙකයි තුනයි?

පොනිි ලැජා කුත්තා වනේ ක් ්‍රශනයකුත් අහඳල ඇත ගොල්ලන්ගේීම ඔොය දවසේ මොන වෙලාවද හදේ කාල ගැෙන කියන්නේ හොඳයි එහෙමනම් අපි ඊළඟ ප්‍රශ්නටේ යමු කොතල මේ බලන්න එක්තරා ජාත්‍යන්සර ක්‍රීඩා උස්සවයක් වසර හතරකට වරක් පවත්වන්නේ. සංවිධයක මණ්ඩලය පැවසුවේ මේ දෙදාශිස වසර ඒ පවත්වන්නේ තිස් දෙවැනි වතාවට කියලලු. අහනවා එ විසිවෙනි වතාවට පැවැත්වේ මොනවසරද. දැන් කියන මේ ලොකු ක්‍රීඩවස්සවයක් අවුරුදු හතරකට සැරයක් තියන්නේ. ඉතිං ඒ කටිය කිව්වලු මේ දෙදාශිස්ස තියන්නේ අපි තිස් දෙවැනි වතාවට කියලා. අහන්නේ විසිවෙනි වතාවට මේ උත්සවේ පැත්වේ මොන වරුද්දෙද කියලා. මොකද කරන්නේ. කොළ කැල්ලක් අරගෙන දෙදාශස්සදාලා තිස් දෙකදානවා එනම් තිස්සකදානවා ඒකින් හතරක් කඩු ගනා දෙදස්දාසය තියදානවා දෙදස් දොලා එහෙමද නෑ කෙටිකමයක් තියනොද. රි ද මේගොල න කියලා කෙටිකමයක් කේ යන්න පුළුවල්දු පිය අන්තිම පුතා හෝ දුවත් එක්ක බලමු කතා කරලා අයි බෝ්. පුති වගේ නම කියන්න අනුරස් පභා ටිකක් අලුත් නමක් නීද. පුති වගේ පාසලි නම්මොකක්ද කියන්න බලන්න උත්තරේ? හොඳයි ොහොම ස්තුූතියිපුතය අපි එක්ක සම්බන්දුනාට ඔන්න දැක්ස අපි හරිඋත්තර කිය නේද. ඔවු දැන් වසරක හරි මැද දිනේ සාමාන්‍ය වසරක අපි හොයන්න පුතේ අවුරුද්ධකට සාමාන්‍ය අවුරුද්ධක දින තුන්සය හැට පහයි අපි හරි මැද හොයන්න හැමවිටම ඒ අගේට එකක් එකතු කළ දෙකෙන් බෙදලා. එද තුන්සී ඇයට පහට එකක් එකතුනාව තුන්සය හැට හැයි එකෙන් බාග එකසි අසුතුනයි ඔබ ලියාගෙන ගිහිලා බැලුවොත් එේම අවරුද්ධකසි අසුත්තුන දිනේ යෙදන්නේ. ලිට. එත්තකළ තව රහසක් තිය නොවට කියන්න මොකදද ගෙදර බලන්න සාමාන්‍ය අවුරුද්ධක ජනවාරි පළවෙනි දයි. හරි මැදවන ජූලි දෙකයි අවුරුද්ධ අන්තිම දවස වන දෙසැම්බර්ති සේකයි එකම දවසේ දෙන්නේ. ජනවාරික බදාදනං ජුලි දෙක බදා දෙසැම්පතිසගත් බදාද ඒ කෙටික්‍රමත් මතක තියාගන්න දුළපතාලා. එති මේ කතා කර මේ උත්සවයක් ගැන දෙදස් විස්සේ අවුරුද්ධ මේක තියන්නේ. දෙවනි මතාවට එන අපෙන් අහනවා විසිවෙනි වතාවට තිබෙ මොනවුරුද්දද කියලා. මට කියන්න මේ තිස් දෙකන තියෙන්නේ විශ්ස කියන්න මීට වාර කියීයකට කලින්ද. දොළහකට කලින්. මීට වාර දොළහකට කලින් එකක් මේ යහන්නේ. එතකට පුතේ අපි කරන්න දෙදා සිස්සෙන් දොළහක් අඩුක ලබේ කිය දඩුකරන්න ඕෝනි. අවුරුදු හතරෙන් හතරනෙ තියන්නේ ඒ නිසා හතරේව දොළහක් අඩු කරන්න ඕන. අතව දලහ කියද හතලිස් අටයි එනම් දෙදා ශවිසින් අපි හතලිස්ටක් අඩු කරනෝ එතකොටනවා උත්තරේ. එදදා නවසය හැත්ත දෙකවුරුද තමහෙනම් කියල තියෙන්නේ. හොඳයි. මෙන්න කියනවා මේ ලස්න ප්‍රශ්නය සාමාන්‍ය ප්‍රශ්න පත්ත්‍රය මුලහරය මෙව තියෙනවා. අලුත්්‍රටානෙම නවට උමන ඔබ මෙට කොහොමද අපි හිතන්න ොමුවෙන්නේ කිය පොඩ් මහක් කළ දෙන්න මේ. කොටු තුලඉන්න සත්තු යම් ලක්ෂණයක් මත කාණ්ඩ කරලා තියෙන්නේ උත්තරේ කෝකත කියලා හන්නේ. පුතල එතුර මේ සත්තු කාණ්ඩ කරනවා කිව්ව ගම මතක් කරන්න පරිසරේ පාඩමේදේ ඔබ ඉගෙන ගත්ත සත්තු කාණඩ කරන්න ක්‍රම ොුණ අ අපතිේ සත්තු කාණඩ කරන ලංක්‍රම. පාදගානනුව ගන්න ආහාරාණුව වාසයකරන්න ස්ථානනුව පරිසරයට එලියට කාලය අනුව දවල්ද රෑදෙන්නේ උපතලබනාකාරය. දගානුව බිත්තරොලින්ද පැටව මගින්ද විවිත ක්‍රමෝස්සි කල්පනා කරන්න. එහම් මෙතන හොඳට බලන්න මේ සත්තු කාණ්ඩ කරනකොට ක්‍රම දෙකට. කොමද අපි දෙගොල්ලඟ වෙන් කරන්නේ. මොකක් අනුවද හිතන්නේ. තික කල්පනා කරන්න ඕනවිෙන නේද ොතට බලන්න අපේ දුලපුතාල මී අයින්නවා අලිය අඉන්නවා පූසයින්නවා හාවඉන්නවා. ම පොඩි දව්වක් කරන්න ගන්න ආහාරනුව පුළුව වර්ග කරන්න එන මට කියන්න. ගොට කවද දාන්නේ. හාවා. දෙන මොනහද සාාකක්ෂක එනම් මිය අයින ගොට කවද දාන්නේ පූල් සව ඒ දෙන්නා සර්භක්ෂක ඔන්න එහෙමනම් මෙතන සාකභක්ෂකය දෙන්නක් ඉන්නවා සරභක්ෂක දෙන්න කිඉන්නවා. අප වි නාඩියක් වගේ නාඩක් වගේ තියෙන්නේ. එන මෙතව එකක් කතතාල පොඩි උපද ස්කීපයයක් දෙන්න අපේ දරුවන්ට. තුළ යන දවල් සිම් ක්ෂණයක් මත කාණ්ඩ කල යන විද. හොයන්න්න යති මෙතනත් කල්පනා කරන්නකු. මේ ආහාර ටිකක් තියෙන්නේ. කොහොමද මේක කාණ්ඩ කරන්නේ. වෙලාව යන හඳමක් කතා කරන්න. මෙතන පුතේි බලනවා. මේ ආහාර හතරේ දෙකක් තියනවා අප හදන ආහාරමොනවද. අපයි පානුවයි. දෙකක් තින ස්භාවක පරිසරෙන් අපට ගන්න පුළුවන් දේවල්මනවද. ලතුරු සහ බිත්තරනේ දෙහෙනම් ඔන්න සභාවික දේවල් දෙකත්තියෙනවා හදපු දේවල් දෙකත්තියවා හෙනම් උත්තරේ අපිතෝරගන්නන්නේ තුනැති දැමීමං කියන්න උත්සාහකර අපේ රත්තරන් දූලපුතාලට ශිච්චති බහගේ පලවිනි ප්‍රශ්ට පත්‍රය ඉත්තාමත් වටිනවා. මොකදඔට ලකුණු සීජකට යන්න පහසු අවස්ථාවක් එත්ත කලට අතේක කාලෙකුත් ලැබි තියෙනවා. ඉතින් කලබල වෙඩ පා පලන ප්‍රශන පත්‍රේද. හොඳට ප්‍රශ්ණක ලබෝධ කරගන්න ඕමනා හැම තැනකදිමට වැඩ කොලේකට යන්න. එතකොඩට පිරිිතුරු ලබාගන්න පහසු. විශේෂෙන් කෙටිකරම වැදගත්තේ කටිකම දන්නෑ කියල කලබල වඩපා ලියල හරි කො කෑල්ල ලියල රි දන්න එතකොට උත්තරේ ලංගවන්න පුුව. ෝම ස්තුූතියිසේ . වටිනාකන පප සොට ොඩක්ස්තුති එතක් මද පාඩමටත් ොඩක් ස්තුූතියි අපේ ද හතර දෙනටත් ගොඩක්ස්තුති ඉතින් හෙට තවස් හතරට ලැස්තිවලලා න්න නැමහිරෙන් ගොඩක්දව වලි ගන්න තියෙන.